ස්වාධින් රූපහණී රාත්‍රී 9:30 ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් ප්‍රථමයෙන් අවධානය යොමු කරන්නේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත. වරාය නගරයෙන් රටට ලැබෙන ප්‍රතිලාභ රටටම හෙළි වෙයි. පාස්කු ප්‍රහාරකින් අහිංසක ජනතාවගේ ජීවිත උදුරගත්තේ අන්තවාදී දේශපාලන ඉලක්කයකට කාඩිනල් හිමි කියයි. අම්පාර කහගොබීන්ට සරු අස්වැන්නක් අතමිට සරු වෙන ආදායමක් PCR ගණනාවක් පොසිටිව් කුරුණෑගල තිත්තවැල්ල ගාල ප්‍රදේශයට සංචරණ සීමා අඟහරු මත හෙලිකොප්ටරයක් යවන්න NASA ආයතනයෙන් සැලසුම් වරාය නගරයේ ඉඩම අයිති කාටද මේක මේ දවස්වල බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක්. හැබැයි ඒ ප්‍රශ්නයට අද නිසි පිළිතුරු ලැබුණා. අලි සබ්රි ඇමතිවරයා පැහැදිලිවම කිව්වේ වරාය නගරයේ සහිත ඉඩමේ සම්පූර්ණ අයිතිය වෙනින් කාටවත් නෙවෙයි ශ්‍රී ලංකා රජයට කියලයි. ඕ ශ්‍රීහන් මේක නිකම්ම නිකම් භූමියක් නෙමෙයි. මේක ආර්ථික භූමියක්. මේකෙන් අපේ රටට ලැබෙන ප්‍රතිලාභ ගැන විපක්ෂය හොඳින්ම දන්නවා. අන්න ඒ නිසා තමයි වරාය නගරයට විරුද්ධව ව්‍යාජ ප්‍රචාරක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න කියලත් සබ්රි ඇමතිවරයා චෝදනා කරන්නේ. සම්පූර්ණ ප්‍රමාණය ගත්තම හෙක්ටයාර 269න් හෙක්ටයාර 91ක් පොදු පහසුකම් සඳහා. ඊට පස්සේ 143ක් ව්‍යාපෘති සමාගමට 143ක ප්‍රමාණය 9 අවුරුද්දක බද්ධකර තියෙනවා. ඔවුන් යලි බද්ධට දෙනවා නම් ඒ බද්ධටත් දැන් තියෙන විදිහට නාගරික සංවර්ධන අධිකාරිය අස්සම් කරන්නට 123ක් රජයේ කොටස් බවට තියෙනවා. හැබැයි මේ 100ම රජයට අයිති රජයේ තමයි අයිතිකාරය. එහෙනම් මේ වෙන කාටවත් භූමි භාගයක් දුන්නයි කියන එක සම්පූර්ණයෙන්ම බොරුවක්. පරිපාලන දිස්ත්‍රික්ක පනත යටතේ මෙම කොටස කොළඹ දිස්ත්‍රික්කයට අනුගත කරලා තියෙනවා. මේ සියල්ල දැන් නාගරික සංවර්ධන අධිකාරියට බාර දීලා තියෙනවා. සම්පූර්ණ යාන්ත්‍රණය පාලනය කිරීම සඳහා කොමිෂන් සභාවක් ස්ථාපිත කරා. ඒ කොමිෂන් සභාව ස්ථාපිත කරාම කොමිෂන් සභාවට අවම වශයෙන් 5 දෙනෙක් හෝ උපරිම වශයෙන් 7 දෙනෙක් යෝජනා කරන්න ඕනේ. කවුද ඒපත් කරන්නේ? ඒපත් කරන්නේ ජනාධිපතිතුමා, මේ රටේ ජනාධිපතිතුමා. අස්කරන්නත් එතුමාට බලය තියෙනවා පනතේ නමවන වගන්තියට අනුව. භූමි භාගයේ අපේ නම් අයිතිය අපේ නම් රටේ සාමාන්‍ය නීතිය නම් ක්‍රියාත්මක වෙන්නේ ව්‍යවස්ථාවට යටත් වුණාම රටේ තියෙන උසාවි වලට ගිහිල්ලා නම් ප්‍රශ්න විසඳ ගත යුත්තේ කොහොමද වෙන කාගේ හැරි මොනවාරි එකක් වෙන්නේ බයක් මාව පාන්න අවස්ථාවක් නෙවෙයි මේ අපේ රටේ සංවර්ධනයේ හැරවුම් ලක්ෂ්‍ය මේ හැරවුම් ලක්ෂ්‍ය අපි මේක ඇත්තර වශයෙන්ම සැමරිය යුතු අවස්ථාවක් මේ ගිවිසුමේ කොන්දේසි උල්ලංඝනය වෙන ඕනම අවස්ථාවක මේ ඉඩමේ අයිතිය පෙරලා රජයේ වෙත පවරා ගත හැකි මේ ගේන කොමිෂන් සභා පනත සම්බන්ධව නීතිපතිතුමාගේ මතය විමසලා තිබෙන්නේ දැන් මේකේ වල තියෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය ජනාධිපති ලේකම්තුමාට කියනවා මා ඔබට දන්වා සිටිනවා මේ පනතේ කිසිදු වගන්තියක් ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනි නොවේ එසේ ව්‍යවස්ථාවට අනුකූල නිසා මෙය පාර්ලිමේන්තුවට දැන් යොමු කළ හැක කියලා කියලා මේවා දන්න මිනිස්සු නොදන්න ආකාරයට බොරු බිල්ල මවල ජනතාව නොමග යවන්න හදන එක බොහොම කනගාටුද මේක තව පට්ටබල් බොරුවක් කියනවා මේ මේ මේක විවේචනය කරන කට්ටිය මේක පාර්ලිමේන්තුවට මුදල් පිළිබඳ බලය තිබුණා වගේ කියන්නේ නැහැ පට්ටබල් බොරුනේ ජාත්‍යන්තරව පිළිගත් විගණක ආයතනයක් මේක විගණනය කරන්න ඕනේ ඒ විගණන ආයතනයේ තේරීමේදී ජනාධිපතිතුමාගේ එකඟත්වය අත්‍යවශ්‍යයි සහ විගණන ආයතනතුමාගේ එකඟත්වය අත්‍යවශ්‍යයි ඒ රිපෝට් එක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නත් ඕනේ ඒගොල්ලෝ මේ ව්‍යාපෘතිය තමයි මේ රටේ අනාගතය කියලා දන්නවා මේ ව්‍යාපෘතිය සාර්ථක වුණොත් ආයි කිසිම දේශපාලන ව්‍යාපාරයකටවත් වෙනත් ව්‍යාපාරයකටවත් තමන්ගේ දේශපාලන කටයුතු මෙහෙවන්න බෑ කියලා දන්නවා ඒ නිසා අනේ ඒ පටු පහත් කාලකන්ණි කෝණයෙන් බලලා තමයි මේගොල්ලෝ මේකට විරුද්ධ වෙන්නේ එහෙම නැතුව මේ පනතේ රටේ දැන් ක්‍රියාත්මක වෙන්නා වූ අනපනත් වලට පටහැනි භාවයක් නැහැ වරාය නගර ව්‍යාපෘතිය ගැන නොඑක් මතිමතාන්තර පළවෙද්දී මේ ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවට ආශිර්වාදයක් කියලා ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකින් පැහැදිලිවම කියනවා මේ ව්‍යාපෘතියෙන් රටේ ජනතාවට රැකී අවස්ථා විශාල ගණනක් හිමි වෙනවා වගේම රටේ ආර්ථිකයත් ශක්තිමත් වෙනවා කියලයි ව්‍යාපාරික ප්‍රචාවනම් කියන්නේ
නගර ව්‍යාපෘතිය ජනාධිපතිතුමාට මේක කියන්නේ මේක හෙට නෙමෙයි පුළුවන් අදම මේක පටන් ගන්න. දැන් කට්ටිය මේකට විවේචනය කරනවා BOI එක නැහැ UD එක නැහැ නගර සභාව නැහැ කියලා. ඒකට තමයි කමිෂන් එකක් දාන්නේ. ඒ කමිෂන් එකට බලය තියෙනවා. ඇත්තටම මේ ආයතන වලින් අපි අප්‍රූවල් ගන්න ගියොත් ආයෝජකයෝ එනවට වැඩිය වේගෙන් යනවා. අපි 2018 ලංකාවේ ආයෝජකයෝ ගෙනල්ලා සමුලුවක් තිව්වා. ඒ වෙලාවේ නාගරික සංවර්ධන අධිකාරියත් එක්ක BOI එකත් එක්ක අපි මීටින් තිව්වා. නමුත් ඒ කිසිම ආයෝජකෙක් මේ රට තුල ආයෝජනය කරන්න කැමති වුණ නැහැ. එමනම් මේ වරාය නගරය කියන මේ මේක ඇත්තටම අපිට නිකන් ආශිර්වාදයක් විදිහට මේ රටට තියෙන එකම අවස්ථාව මේක. ඒ කියන්නේ පක්ෂ විපක්ෂ සියලු දෙනාට මේකට විරුද්ධ වෙන්නේ නැතුව එක රාමුවකට එන්න රජයත් එක්ක ඇවිල්ලා කතා කරන්න මේකේ තියෙනවා නම් අඩුපාඩු ඒක හදාගන්න. වරාය නගරය ඇතුළත ගුවන්තොටු පොළක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එමනම් අපේ එන විදේශිකයින් එන්නේ කටුනායකට. ඒ ඇවිල්ලා කටුනායකින් එන විදේශිකයා රට හරහා එන්න ඕනේ. එහෙමනම් මේ රටේ ඉන්න පුංචිම සුළුම සුළු ව්‍යාපාරිකය අපි හිතමු තැඹිලිගිරියක් කපලා ජීවත් වෙන ව්‍යාපාරිකය ඉඳලා මේ රටට ප්‍රතිලාභ ලැබෙනවා විදේශිකයෙක්. මොකද අපි දන්නවා සිංගප්පූරේ ගිහිල්ලා සන්තෝස අයිලන්ඩ් ගියොත් එහෙම නැත්නම් අපි මැලේසියාවට ගිහිල්ලා සන්වෙල් ලැගුන් ගියොත් අපි අපේ මිනිස්සු ගිහිල්ලා ඒව ඇතුළෙම නවා තැන් පහසුකම් අරන් ඒවයින් කාලා බීලෙන්නේ නැහැ. නමුත් අපි පිට ගිහිල්ලා පිට හෝටල් එක නැත වෙලා අපි ඒවයි තියෙන ඒ සංචාරක ශේෂ්ත්‍රයන් ඉතින් දැන් අපි බලන්න යනවා. දැන් මේවා දේශපාලන පටු පාට කණ්ණාඩි දාලා බලලා මේ රටේ තියෙන සංග මොකද අපිට අවුරුදු 5ක් ආපස්සට ගියොත් අපේ දරුවන්ට අපිට තියෙන අනාගතය තමයි නැති වෙන්නේ. ඒ නිසා අපි අනිවාර්යෙන් කුහක වෙන්න හොඳ නැහැ. අපි කියන හැමදේම ඒ විදිහටම ගිලින්න පුරුදු වෙනොත් අපිට හැමදාම ණය වෙච්ච රටක් හැටියට ඉන්න තමයි ඉන්නේ. මොන පක්ෂයේද මොන බාණ්ඩුවේද කියන එක නෙවෙයි අපිට අදාළ. මේ රට අපේ අපි මේක හදාගන්න ඕනේ අපේ දරුවන් වෙනුවෙන්. ඔබතුමා හිතනවාද ඔබතුමාගේ කර්මාන්තය දාන්න මේ අවස්ථාවක් මේ රජයෙන් ලැබෙයි කියලා? ඕකේ බින් අඟලක් නැර මම තමයි විද්දේ පොළව. ඒකේ සල්ලි මට හම්බෙලා තියෙනවා. ඉතින් ඒ වෙයි දැන් මේ මේ ගොල්ලන්ට අනිත් ව්‍යාපාරිකයන්ට කර්මාන්තේ මේ අර බිල්ඩින් තට්ටු හැදෙනකොට යකඩ කම්පි ටික නවන්න කොච්චරක් නම් කර්මාන්ත හැදේද මේ රට වැඩේ ඔය මේ කොන්ක්‍රීට් ටික එකතරේට කම්බි කූරු කොන්ක්‍රීට් දානකොට ඒ වගේ කර්මාන්ත ඕනතරම් අපි බයත් නැහැ සැකත් නැහැ. මේක අපේ රට ඩොලර් එක 50ට 40ට 30ට යන බලාගෙන අපිට මරුණොත් අපි සන්තෝසයි. වරාය නගර ආර්ථික කමිෂන් සභා පනත් කෙටුම් පතෙහි රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි කිසිදු කරුණක් නැති බව ජාතික සංවිධාන එකමුතුව පෙන්වා දෙනවා. එම සංවිධානයේ නියෝජිතයන් පෙන්වා දෙන්නේ මේ හරහා රටට වාසියක් මිස කිසිසේත් අගතියක් සිදු නොවන බවයි. අපි දන්නවා මේ පෝට් සිටියකට විරුද්ධව ඉන්දියාව සහ ඇමරිකාව විශාල වශයෙන් ප්‍රසිද්ධියේත් අප්‍රසිද්ධියේත් කටයුතු කරමින් සිටිනවා. ඒ නිසා මේ විදියට ඉන්දියාවත් ඇමරිකාවත් මේකට විරුද්ධ වෙනකොට ජාතික සංවිධාන විදියට අපිට එක්තරා පහසුවක් තියෙනවා තීන්දුව තීරණ ගන්න. මොකද ඉන්දියාවත් ඇමරිකාවත් යම් කිසි දෙයකට පක්ෂපාත වෙනවා නම් අපි හැම විටම ඒ දිහා සැකෙන් බලන්නේ. මේ වාදයේ ඇතුලේ අපි දැක්කා විදේසහස රාජපක්ෂ මහත්මයා වගේ ජනාධිපති නීතිඥයෙක් ඉතාමත් බොළඳ ප්‍රකාශ දෙකක් කරා. නාගරික සංවර්ධන අධිකාරියෙන් මේක ගැසට් කරනවා නාගරික සංවර්ධන අධිකාරියට අයත් භූමියක් ලෙස. ඒතර මේක නාගරික සංවර්ධන අධිකාරියට අයත් භූමියක්. මොන්ටි වීඩියෝ සම්මුතියට අදාළ කරුණු අනුව එතන රාජ්‍යයක් හැදෙන්න ඕන පාරම්පරිකව ජීවත් වූ ජනගහනයක් ඉන්න ඕන ජන කොට්ටාසයක්. මේ වීසා එකක් ගහගෙන එන චීන නිලධාරියෙක් සමාගමක වැඩ කරන මිනිස්සෙක් ඇවිල්ලා එතන හිටියයි කියලා චීන පාස්පෝර්ට් එක අතේ තියාගෙන එතන මොන්ටිවිඩියෝ සම්මුතිය අදාළ වෙන්නේ නැහැ. ඉතින් මේ විදියට බොරු ප්‍රකාශ කරලා මහා සංගරත්නයේ පවා නොමග යවලා මේ ජාතික වැදගත්කමක් තියෙන ව්‍යාපෘතිය අවුල් කිරීම අපි කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. අපි ඒක හෙලා දකිනවා. අපි දකින හැටියට මේ ෆෝර් සිටි මේ ව්‍යාපෘතිය ඉතාම වැදගත් එකක් හැටියට අපි දකින්නේ. ආර්ථිකමය වශයෙන් රටට ඉතාමත්ම අවශ්‍ය ව්‍යාපෘතියක් හැටියට අපි දකින්නේ. මොකද මේක චීන කොරණයක් වෙනවයි කියන්නේ මේ පිළිබඳ සම්පූර්ණයෙන් වැරදි අදහසක්. මේකට මුල මේ බටහිරයෝ ඇමරිකන් ගැත්තු මේ රටේ නෙන්ජෝකාරයෝ එයාලා තමයි මගේ හිතේ මේ වැරදි ප්‍රචාරයට මූලික හේතුව. මම මේ පනතේ මුල ඉඳලා අගටම කියෙව්වා මට නම් පෙනුනේ නැහැ මේකේ එකම එක වගන්තියක්වත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි කියලා. චීනුන්ට විශේෂ වරප්‍රසාද දෙනවා කියලා එකම වගන්තියක්වත් නැහැ මේ පනතේ. හැම ආයතනයකම කාර්යාලයක් පෝට් සිටිය තුළ තියෙනවා. UD එකේ කාර්යාලයක් තියෙනවා, පරිසර අධිකාරී කාර්යාලයක් තියෙනවා, අනිකුත් ආයතන කාර්යාලයක් තියෙනවා, ආගමික දෙපාර්තමේන්තු කාර්යාලයක් තියෙනවා. ඒ සියල්ල මේක රටට යහපතට කරන දෙයක් මිසක් රට පාවා දීම මේකෙ සිද්ධ වෙන්නේ නැහැ කියන කාරණේ පැහැදිලිව කියනවා. පාස්කු ප්‍රහාරයේදී ආගමික අන්තවාදීන් අහිංසක ජනතාවගේ ජීවිත උදුරාගත්තේ දේශපාලන ඉලක්කයක් කරා තම බලය පෙන්නුම් කිරීමට බව කොළඹ අගරදුගුරු අතිඋතුම් මැල්කම් කාඳිල රංජිත් හිමිපාණන් පවසනවා.
මාදම්පිටිය පොදු සුසාන භූමියේ කතෝලික පරිශ්‍රයේ පැවති ආගමික වැඩසටහනකදී කාඩිනල් හිමිපාණන් මෙම අදහස් පළ කළේ පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය 20 දෙනෙකුගේ නම් ඇතුළත් ස්මාරකයක්ද උන්වහන්සේගේ අතින් විවෘත කෙරුණා ව්‍යසනයට හේතු සාධක වුණු අය ඉතාමත්ම අන්තවාදී විදියට කල්පනා කරලා ආගමට අන්තවාදී අර්ථකථනයක් දීලා ආගම අන්තවාදී වැඩ සඳහා පාවිච්චි කරලා එදා වුන් කලේ මොකද්ද දේශපාලන ඉලක්කයක් කරා යන්නට උත්සාහ කිරීම තමන්ගේ බලය පෙන්වීමට උත්සාහ කිරීම අනිත් ජාතීන් ඉවසන් නැතුව අනිත් ආගමිකයන් ඉවසන් නැතුව තමන්ගේ ආගම පමණක් ලෝකය ජයගත යුතුයි කියලා හිතනවා නම් කවුරු හරි ඒක මං හිතන්නේ තමන්ගේ ආගමටම කරන ලොකුම අගෞරවයක් අන්න ඒ වගේ තත්ත්වයක් තමයි මේ මරණ වලට හේතු. ඒ නිසා අපි ඇත වශයෙන්ම කනගාටු වෙනවා. අපි දුක් වෙනවා. මේ අපේ සොයිරි සොයිරියන් සිදු වෙච්ච විනාශය ගැන. මෙම කාරණාවේදී යුක්තිය ඉෂ්ට කිරීම අපගේ වගකීම. කවදා හරි දවසක සත්‍ය යුක්තිය එළි වේවි. ඒ එළි වෙනකන් අපි යාඥා කරනවා, බලාගෙන ඉන්නවා, උනන්දු කරවනවා. අපි ඒ සඳහා කටයුතු එන්එල්බී හෙට ඉඳලා ස්වාධීන වෙනවා. එන්එල්බී ස්වාධීන වෙන නිසා ඒ සතුට සමරන්න සම්පත් උදාන ගී ප්‍රසංගය අද රාත්‍රී 10 ඉඳලා ස්වාධීන රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශය කරන්න මේ වෙනකොට සියලු කටයුතු සූදානම්. ස්වාධීන රූපවාහිනිය පරිශ්‍රයේ පැවැත්වෙන සම්පත් උදානයේ ගී ප්‍රසංගයේ තොරතුරු දැනගන්න අපි දැන් සම්බන්ධ කරගන්නවා ඉන්ද්‍රසිරි සුරවීර. ආයුබෝවන් වාසනාවන් සුබ නව වසරක් වේවා ලංකාවාසී සියලුම දෙනාට අපි මේ සූදානම් වෙන්නේ ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ නිල් වර්ණකුල සූර්ය ප්‍රමුඛ සම්ප්ලව සංගීත කණ්ඩායම සමගින් සම්පත් උදාන ගී මියසිය ඔබට සමීප කරන්න. ඉතින් යොසුරුව වේදිකාව සූදානම් වෙන වෙලාවේ අද විශේෂයි මොකද මේ අලුත් අවුරුදු උදාවත් එක්ක රූපවාහිනී මහගෙදර ස්වාධීන රූපවාහිනී සේවයට නෑගම් වෙනවා ලොතරැයි ඉතිහාසයේ මහගෙදර ජාතික ලොතරැයි මණ්ඩලය. අද සිට අපි සූදානම් ජාතික ලොතරැයි මණ්ඩලයේ ස්වාධීන රූපවාහිනිය ඔස්සේ ඔබට සමීප කරන්න විශේෂයෙන්ම ඔබ ඉතාම ආදරයෙන් ලක්ෂපතීන් කෝටිපතීන් වෙන්න බලාපොරොත්තු වෙන සිටින සියලු දෙනුම් ඇදීම් හෙට සිට ස්වාධීන රූපවාහිනියෙන් හැමදාම රාත්‍රී 9:30ට ඔබට සමීප කරන්න සූදානම් වෙන්න තිබෙන වග අපි මතක් කරන්න කැමැතියි. මේ අනුව NLB ස්වාධීන රූපවාහිනිය සමග එකට එක්ව මේ ලොතරැයි දිනුම් ඇදීම් ඔබට සමීප කරන්න සූදානම් වෙන්න ඉන්න වග අපි ඔබට මතක් කරන්නේ ඉතාම ආදරයෙන්. ඔබිසෙත වාසනා සම්පත මහජන සම්පත සුපිරි වාසනා සම්පත මෙගා පව ධන නිදානය දරුදිරි සම්පත ජාතික සම්පත නිරෝග්‍ය ලග්න ජය සෙවන ආදී වශයෙන් දිනුම් මැදීම් බොහෝමයක් සමග අපි එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා. දැන් අපි මේ වේදිකාවට එකතු වෙමු. නිල් වර්ණකුල සූර්ය ප්‍රමුඛ සම්ප්ලවර් සංගීත රිද්මේ සමග සේනානායක වේරලියා දෞරේෂා රවිහාරි එවැගේම සංක දිනෙත් චන්ද්‍රසේන හෙට්ටිආරච්චි ශාශිකා නිසංසලා බාජි සුසාන් එවැගේම තීක්ෂණ අනුරාධ එකතුව සිටින වග අපි තාම ආදරයෙන් ඔබට මතක් කරන්න කැමැතියි. නර්තනයෙන් චන්දන වික්‍රමසිංහ ප්‍රමුඛ නර්තන කණ්ඩායම ඉතාම අපූරු මනරම් නර්තනයන් ඔබට සමීප කරන්න සූදානම් විසිරෙනවා. ඉතින් අලුත් අවුරුද්දේ ආපුරා කියලා අපේ ස්වාධීන රූපවාහිනී සේවය ප්‍රාසංගික වේදිකාවට අලුත් අර්ථකථනයක් ගේන්න රෑ 10ට සූදානමින් ඉන්න වෙලාව සම්ප්ලව රිද්මේට කැමති ඔක්කොටම අපි ආරාධනා කරන අද ප්‍රසංගයක් නිර්මන්න අපිත් එක්ක. ඉෂාරා හෙට ඉඳලා අපේ 9:30 ප්‍රවෘත්ති විකාශයේ ලොකු වෙනසක් වෙනවා. අලුත් විදිහකට ප්‍රවෘත්ති ගොන්නකුත් රැගෙන අලුත් වේලාවකට අපි හෙට ඉඳලා පුවත් විකාශය ගෙන එන්න සූදානමින් ඉන්නවා. ඔව් ශ්‍රේහාන් හෙට ඉඳලා ස්වාධීන රූපවාහිනියේ ස්වාධීන පුවත් 9:30 විකාශය කරන්නේ රාත්‍රී 10 ඉඳලායි. පිලුණු නොවුන පුවත් ගොන්නක් රටේ ජනතාවට ඉදිරිපත් කිරීමේ ප්‍රමුඛම කාර්ය මුල් කරගෙන ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති අංශය රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය රාත්‍රී 10ට විකාශය කිරීමට සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. ස්වාධීන පුවත් තේමාවෙන් අලුත් මුහුණුවරකින් හිට රාත්‍රී 10 සිට රටේම ජනතාවට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමග එක් විය හැකියි. නවයයි දෙහෙන් ඔබට ඇත්ත ඇති සැටියෙන් ස්වාධීනකම පෙරටම ලද සෙනින් එසෙනින් ලොවේම පුවත් එක මිටට ගෙන නවයයි දෙය ස්වාධීන පුවත් හෙට සිට රාත්‍රී 10ට.
ඉෂාර සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යථාර්ථය බවට පත් කරමින් යන ගමනේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පසුගිය සතියේත් ජනතාව සමගම කාලය ගත කළා. ඔව් ශ්‍රීහාන් මේ සතියන්තයේ අපි සෝදානම් ජනාධිපතිතුමා සහභාගී වූ වැඩසටහන් ගැන තොරතුරු ජනහද ළඟ ගෙවුණු සතියේ විශේෂාංගය ඔස්සේ ඔබ වෙත ගෙනෙන්න. ජනහද ළඟ ගෙවුණු සතිය युगाती गेवनु सत्य के लखियाने सिंघल दमल अलुत अवरुद्ध उदावेच्च सत्य मी सत्य बहुत नेक तमानगे सुपुरुदु राजकारी वलिन टिकाक वितर मिदिला बहुम विवेकीव गदकरपु सत्याक හැබැයි මේ ෂර් අපේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නම් සුපුරුදු රාජකාරිවල නිරත වන ආකාරය තමයි දකින්න ලැබුණේ. මොකද එතුමා ජනතා ප්‍රශ්න විසඳන්නත් රට ඉදිරියට ගෙන යන වැඩපිළිවෙලට සැලසුම් සකස් කරන්නත් පසුකී සතියේ කටයුතු කළා. මේ ජනහද ළඟ ගෙවුණු සතිය. ජනාධිපති මොන වැඩ රාජකාරී තිබුණත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආගමික කටයුතු වල දෙනකලම් අමතක කරලා නැහැ. පසුගිය ඉරිදා කියන්නේ 11 වෙනිදා ජනාධිපතිතුමා කිරුළපන සිරි ඇලන් මැතිණිය ආරාමයට ගියා. එදා බොහොම විශේෂ දවසක්. විහාරාධිපති පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හාමුදුරුවන්ගේ උපන්දිනයත් එදාටයි යෙදලා තිබුණේ. ඒ වගේම නිමේෂෝ සිරි ඇලන් මැතිණිය ආරාම විහාරස්ථානයේදී කියපු ජනාධිපතිතුමා ප්‍රථමයෙන්ම ආගමික වතාවත් වල නිරත වුණා. ඉන්නතරුව අභිනවයෙන් ඉදිකල ගිනිහල්ගේ දානශාලාව ඒ වගේම සක්මන් මළුව ඒ වගේම ආවාස මන්දිරය විවෘත කිරීමත් ජනාධිපතිතුමාගේ සුරතින් මෙහිදී සිද්ධ වුණා. නිමේෂ පසුගිය 14 වෙනිදා කියන්නේ සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදා වුණ දවස. අපි හැමෝම ඉතාමත්ම සන්තෝෂෙන් ගත කරපු දවසක් තමයි. හෙළ සිරිතට විරිතට අනුව නැකත් චාරිත්‍ර ඉටි කිරීමට අපි මේ දවස කටයුතු කළා. ඔය යුගාන්තයේ අලුත් අවුරුදු නැකත් ගැන කතා කරද්දී අලුත් අවුරුද්දේ නැකත් සීට්ටුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට නිල වශයෙන් බාර කරපු ඒ අපූර්ව උත්සවය ඔබට මතක ඇති. දැන් අපි ඒ ගැන මතකය අවදි කරගමු. නිමේෂ අලුත් අවුරුද්ද දවසේ අපි හැමෝම එකතු වෙලා චාරිත්‍ර වාරිත්‍රිටු කළානේ. අන්න ඒ වගේම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් එඹ මැතිණියත් හරිත වස්ත්‍රාභරණයෙන් සැරසිලා අලුත් අවුරුද්ද දවසේ චාරිත්‍ර වාරිත්‍රිටු කළා. ඒ කටයුතු සිද්ධ වුණේ මෙන්න මේ විදිහටයි. සුන්දර දර්ශන පිළක් යුගාන්ති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කියන චරිතය කොයිතරම් සරල මිනිසෙක්ද ඒ වගේම හෙළ සිරිතට විරිතට කොයිතරම් ඇලුම් කරනවද කියන එක එදා මුළු රටක් වගේම ලෝකයක්ම බොහොම හොඳින් දැක බලාගත්තා. නිමේෂ අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඉටු කිරීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තවත් සුවිශේෂී කාර්යයක් සිද්ධ කළා. ජනාධිපතිතුමා කියන්නේ නිමේෂ නිරන්තරයෙන්ම පරිසරයට ගහකොළට සතාසිව් පවට ආදරය කරන පුද්ගලයෙක්නේ. මෙන්න මේ නිසාම ජනාධිපතිතුමා අලුත් අවුරුද්ද දවසෙත් පැලයක් රෝපණය කිරීමට කටයුතු කළා. යුගන්ති ගහකොළ කියලා කියන්නේ අපේ හුස්ම ටික. ගහකොළ පරිස්සම් වුණොත් තමයි අපේ ජීවිත පරිස්සම් වන්නේ. ඒ නිසා සමාජ මාධ්‍යයේ කියව කියව ඉන්න වෙලාවේ අපිට පුළුවන් නම් පැලයක් හිටවන්න මේ මහ පොළොව වෙනුවෙන්. ඒක තමයි වටිනම දේ කියලා මේ අලුත් අවුරුද්දේ අපි හැම කෙනෙක්ම අවබෝධ කරගන්න ඕනේ. ජන හද ළඟ ගෙවුණු තවත් සතියක තොරතුරු අරගෙන අපි එනවා ලබන සතිය. ජන හද ළඟ ගෙවුණු සතිය. කොරෝනා ආසාදිතයන් 287 දෙනෙකු අද දිනේ මෙරටින් හඳුනා ගත්තා. කොරෝනා ව්‍යාප්තිය ඉහළ යාමත් සමග කුරුණෑගල තිත්තවැල්ගාල ප්‍රදේශයේ සංචරණ සීමා පනවා තිබෙනවා. අද දිනේ කොරෝනා ආසාදිතයන් 287 දෙනෙකු වාර්තා වීමත් සමග සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 96796 දක්වා ඉහළ ගියා. 3065 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලැබෙනවා. පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 93113ක්. කුරුණෑගල හිරිපිටිය තිත්තවැල්ගාල ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයන් 29 දෙනෙකු හඳුනා ගැනීමත් සමග සංචරණ සීමා පනවා තිබෙනවා.
කුඹුගැටි මහජන සෞඛ්‍ය පරීක්ෂක සිසිර බස්නායක මහතා සඳහන් කළේ පුද්ගලින් 72 දිනක සඳහා PCR පරීක්ෂණ සිදු කර අතර එම ප්‍රතිඵල අනුව නව ආසාදිතයන් හඳුනාගත් බවයි. තිත්තවැල් ගාල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගැනීමත් සමගයි ඔහුගේ ආශ්‍රිතයන් PCR පරීක්ෂණ සඳහා යොමු කෙරුණේ. ආසාදිතයන් බවට හඳුනාගත් පිරිස ප්‍රදේශයේ පැවති ආගමික ස්ථානයකට පැමිණීම හේතුවෙන් පවුල් 67කට අයත් පුද්ගලින් 267 දෙනෙකු නිරෝධායනයට යොමු කර තිබෙනවා. මේ අතර COVID-19 ආසාදිනයේ වී සිටි තවත් පුද්ගලයෙකු මිය යාමත් සමග කොරෝනා මරණ සංඛ්‍යාව 618 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පිටපැතර ප්‍රදේශයේ පදිංචි 52 වෘද්ධි පිරිමි පුද්ගලයෙකුයි මිය ගොස් තිබෙන්නේ. ඉදිරි සති 4ත් 6ත් යන කාලය තුළ කොරෝනා රෝගීන්ගේ වාර්තා වීමේ ඉහළ යාමක් සිදු විය හැකි බව සෞඛ්‍යංශ පවසනවා. රට සාධනීය තත්ත්වයකට පැමිණලා තියෙන අවස්ථාවක COVID-19 රෝගය ව්‍යාප්ත වීම අවම කිරීම සඳහා අපි දැඩි පියවර ගැනීමේ අවශ්‍යතාවය මේ අවස්ථාවේදී අපි දකිනවා. විශේෂයෙන්ම අපි දැක්කා සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේදී ජනතාව ඒකකාශී වුණා. ඉතා විශාල වශයෙන් සෙනඟ ඒකකාශී වෙච්ච ස්ථාන තිබුණා. ඉතින් මේ තත්ත්වයක් යටතේ අපිට ඉදිරි සති 4ත් 6ත් අතර කාලයේදී අපේ රට තුළ COVID-19 රෝගීන් වැඩිවීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. අම්පාර නාමල් ඔයහා ගෝණගල ගම්මානවල ගොවින්ගේ කහ වගාව ඉතා සාර්ථක වී ඇති බව අප වාර්තාකරුවන් පවසනවා. නාමල් ඔයහා ගෝණගල ගොවින් අක්කර 10000කට වැඩි බිම් ප්‍රමාණයක කහ වගාව සිදු කර තිබෙනවා. කහ ආනයනය කිරීම නවතා දැමීමත් සමග මෙරට ගොවින් කහ වගාවට වැඩි වශයෙන් යොමු වූ අතර මෙවන විට වෙළඳපොලේ ඉහළාකයක් හිමි වී තිබෙනවා. අද වන විට කහ කිලෝවක වෙළඳපොල වටිනාකම රුපියල් 400ක් දක්වා ඉහළ කුස ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. පෞද්ගලික ආයතන ගමටම පැමිණ සිය කහ ස්වැන්න රැගෙන යන තත්වයක් ඇති වී තිබෙන බවද ගොවීන් සඳහන් කළා. ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්මට අපි ගරු කරනවා. අපි ගොඩ දාපුගේ ගැන කහවගාවෙන් අපිට වී වලින් ගන්න බැරි ආදායමක් අපි මේ සැරේ කහවගාවෙන් ගත්තා. කහ ලංකාවට ගෙන්න එක අඩු වුණ හින්දා හොඳ මිලක් අපි ගොවියන්ට ආවා. හැම ගොවියෙකු වගේ රුපියල් 400ක් වගේ මිලකට කහ දෙන්න පුළුවන් වුණා. මේ සමගින් ස්වාධින් රූපහානී රාත්‍රී 9:30 ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත් වෙනවා. ජාතික ලොතරැයි මණ්ඩලය සංවිධානය කරන සම්පතු දානියගේ ප්‍රසංගය සමග ඔබට දැන් සජීවීව සම්බන්ධ විය හැකියි. ඔබට සුබ රාත්‍රියක්. අයිබෝවන්.